අද මේ දේශනාව සඳහස් වකය දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ රෝහිණී වෛද්‍ය සේකර මහත්මිය රත්න සීලී වෛද්‍ය සේකර මහත්මය ප්‍රධාන ඒ පින්වතුන් ගාල්ල කිතුලම්පිටිය ආනන්දමාවත බැද්ධගේ වත් සිට අද මේ පින්කමට සමන්ගේ දායකත්වය ධර්මයෙන් කටයුතු කරනවා. එමනම් පූජනීය පණල දම්මිස්සර ස්වාමීන් වහන්සේට මයිතාම ගෞරවේ ආරාධනා කරනවා මේ දේශනාව මෙතැන් සිට ආරම්භ කරන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. साधु 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 समन्तचक्रेवालिषु अत्रा गच्छन्तु देवता සද්ධම්මන් මුොනරාජස්සෙ සුනන්තු සගහමොක දන් දම්ම සවනේ කාලු අයං බදන්ත ධම්ම සවනෙකාලෝ අයං බදන්ත සද්ධම්ම සවනේ කාලු අයං බදන්තා නමුතස්සෙ භගවතුෝ අරහතෝ සබ්‍යදම්මිසු අපපටිහත ඥානෙචාරස්සෙ දස බල දරස්සෙ චතුවසා රජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තෙමස්සෙ දම්මිස්සෙ රස්සෙ දම්ම රාජස්සෙ දම්මසාමිසේ තතාග්‍යතස්සේ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානෙචාරස්සෙ දසබල දරස්සෙ චතුවසා රජ්්‍ය විසාරයදස්සෙ, සබ්බ සත්තුතෙමස්සෙ දම්මිස රස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිසෙ තතාගෙතස්සේ. සබ්බඥුණු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වරහතුෝ සබ්බදම්මිසු අපපටි අතඥානචාරස්සේ. දස බල දරස්සෙ චතුවීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තෙමස්සෙ දම්මිසෙ රස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිසේ තතාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්සෙ සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධවිං යුතුව මේපිංවත් පිරිස සැදී පැහැදී සෝදානන් වෙන්නේ තතාගත ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින්, ලෝක සත්වයින් පෙළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබොහෝධ කොටගෙන දේශනා කොට වදාළ, අතිඋතුම් ශ්‍රේසද්ධර්මරත්නයෙන්, අබමල් රේනුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්මගෞරවය පෙරදැරි කොටගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවනී කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි ඉතාමත් ධර්මාණු කූල වූ මෙලව ජීවිතයක් සකස්කරගඩත් ධර්මානු කූල වූත් නිවැරදිවූත් මෙලව ජීවිතයක් පලිින්, පරලොව සුගති ගාමී වූ ආයතික බහෝගාමී ජීවිතයකින් සැනසීමේ අතිඋතුම් වූ පරම පවිත්‍ර චේතනාවනුයි සත්්ධර්මශ්‍රවනය සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ පිනතිමී ලෝක දහත්වේ පවතින්න සියලෝම ධහනයන් පරාජීත පත්කරමින් දිනන්නේ තතාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ සක්දෙව් මහරජාණන් වහන්සේ අමතල වරක් සඳහන් කරන්නට යෙදනා දෙවිදුි දෙවිඳනිමිය ලෝක දහතුවේ ඇති සියලෝම ධහනයන් පරාජයට පත්කරමින් දිනන්නේ තතාගතෂ්්‍රහි සද්ධරම දානමය පින්කමයි සබ්බධන ධම්ම දානං ජිනාති සියලුම දන් දිනන්නේ තාව ශ්‍රී සද්ධර්මදානයයි. අපේ බුදුරජාණන් වහන්සේ අපට මතක් කළ යම් කෙනෙක් තථාවගත ශ්‍රී සද්ධර්මය මෙලෝකට දහනය කරයිද තවත් බොහෝ පිරිසකට අහන්ඩ සරස්ස වයිද තවත් පිරිසකට සද්ධර්මය නියලෙන්ඩ ධර්ම කාරණාවක් උගන්වයිද ඒ සියලුම දෙනා ධර්ම දානපතියන් බවට පත්වෙන බව අපේ බාගතුන් වහන්සේ දේශනා කළ. එහෙමනං ඔබ සියලොම දෙනා මේ සූදානන් වන්නේ තතාගත ශ්‍රේ සද්ධර්මය ශ්‍රවනය කරන්න වගේම දානය කරන්න. බෞද්ධයා රූපවාහනය තුළින් මේ උතුම් වූ ධර්ම දේශනාව මුළුමහත් ලෝක ධාතෝ පුරාම විසුරුවා හරිින්ඩ ඔබ සියලුම දෙනා කටයුතු සහසංවිධානය කළා ධර්මදානපතියන් බවට පත්වෙන ඔබ හැම දෙනාම. බොහෝ දෙනාගේ හිතසෝ පිණිසේ අනන්තප ප්‍රමාණ පිරිසකට සංසාරසාාගරෙන් එතරයන්ඩ ධර්මයේ ධානය කරන ධර්ම දානපතියන් වන ඔබ සියලොම දෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්මය ධානය කරමින් ධර්ම ශ්‍රවනය කරන්ඩද කටච්ච සෝදානම් සිද්ධ කරගත්තා. මේ ලබාගත්ත දෂ්කර මනුෂ්‍ය ජීවිතයේ ධර්මශ්‍රවණය කරනවා. එවගේම මහත් වූ කුසල් සම්පාදනය කරගන්නවා. පෙන්ජුනි භාග්‍යවතුන් වහන්සේ දේශනාගරපු විදිහටම ධර්මශ්‍රවනය කරඩ ඕනේ. භාග්‍යවතුන් වහන්සේ අනීවරණය කියන සෝත්‍රයෙන් අපට පැහැදිලි කළා ධර්මශ්‍රවනය කරන ලොකකුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරතුවක් කදවතයේ තියාගෙනම ධර්මශ්‍රවනය කරන්න ඕනේ මොකදේ බලාපොරොතුව මාමී ශ්‍රවනී කරන සද්ධර්ම දේශනාවතුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා එ වෙනුවට සප්ත බෝදධයන්ග ආදී ධර්මයෙන් වැඩී දියුණවේවා මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදම මහට අතිවුතුම් වූ මාර්ගයක් කලයක් අවබෝධ වීවාකන ප්‍රාර්ථනාව යුක්තවම ධර්මශ්‍රවනය කරන්ටෝන යන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළ. එමන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්මශ්‍රවනය කරමු මේ උත්තුම් වූ සද්ධර්මශ්‍රවනය මේ උත්තුම් වූ සද්ධර්මදානය ඔබට මට ඉතාම ඉක්ම භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සුක සහගතපතිපදාවෙන් ආර්ය ධරමාවබෝධීෙන් සැනසය මුදශාම පාර්මිවීවා කියල පාර්ථනා කරගනිමු. පිනතුන අපි මේ සූදානන් වන්නේ අතාවෙත ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීමටයි සද්ධම්මං අති දුල්ලබං යන මාතෘකාව යටතේ මෙච්චර කාලයක් අපි ධර්මශ්‍රවනය කරන්ට යෙදනා. අවසරයි පිටිකළ ගුණරථන මහා ස්වාමීන් වහන්සේ විසින් මෙ මාතෘකාව යටත මෙ පමණ කාලයක් ඔබ සියලෝම දෙනාට සංසාරසාගරීෙන් එතරයන්ඩ අවශ්‍ය කරන ධර්මය මනාකොට සකසා දේශනා කරන්ට යෙදනාා. එම මාතෘකාව යටතේම නැවත පළමුුවවෙනි ධර්ම දේශනාව ඉඳල ඉදිරි දේශනා කෙහිපයක්ම දේශනා මාලාවක් සිද්ධ කරඩ තමයි අදපටන් මේ ශෝධනන් වන්නේ. උන්වහන්සේට අපි සියලූම දෙනා පළමුකුට පින් අනමෝදන් කළ යුතුයි මෙ පමණ කාලයක් යාති උත්තමයන් වහන්සේ ඔබට මට අනුකම්පාවින් භාග්‍යතුන් වහන්සේ මනාලෙස දේශනා කොට වදාළශ්‍රී සද්ධර්මය එම මාතෘකාව යටතේ දේශනා කරමින් සසරින් ඉතරියන්ඩු ධර්මය දේශනා කළා. ඒ නිසා අපි සියලූම දෙනා උන්වහන්සේට පළමුකොට පුුණ්‍ය අනමෝදනා කරමු අපිට සංසාර සාාගරීින් ඉතරියන්ඩු උපකාර කළ අවසරයි පිටිගල ගොනරථන මහාස්වාමින් වහන්සේට උන්වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර් ධර්මාවබෝධයෙන් සැනසේ උදෙසාම ඔබ මාරැස්කළ සියලු කුසල් උන්වහන්සේ ටානුමෝදං වේවා උන්වහන්සේ නිරෝවිසූ පත්වීවා කියල පිහෙම දෙනම ප්‍රාර්්ඨනා කරමු අදදින පටන් මේ උත්තුම් වූ දේශනාව සද්ධම්මං ඇති දුර්ලබං යන මාතෘකාව යටති නෙවත ආරම්භ වෙනවා. අපේ ලෝතුරා සම්මාසම්බුදු පියාණන් වහන්ශි ඔබට මටට සංසාරසාගරීෙන් එතරයන්ඩ අනුකම්පාවිෙන් දේශනා කොට වදාළ ්‍රී සද්ධර්මය අපි හැම දෙනාම ශ්‍රවණය කරමු පිණිසනිමින් සම්මා සම්බුද්ධ දේශනාව ආරම්භ කරන පලවෙනි කොටස පළවෙනි සාකච්ඡාව නිසා මේ දේශනාව පිළිබඳව යම් කරුණුටික ඔබට කියලද මුලින්ම මම කල්පනා කළ මොකද මුලයි මැදැයි අගයි හොඳට ගැලපෙන් ඕන නිසා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට හරිහරයක් නොවෙන්ඩු ඕන නිසා. ශ්‍රාවක්‍ය වන ඔබ සියලුවම දෙන පියවරෙන් පියවර අනුපූර්ුව පතිපදාවකින් යුක්තවම මේ සම්මා සම්බුද්ධ ශාසනය ගමනක් යායුතු නිසා අපි හැමෝම ධර්මශ්‍රවනය කරමු මේ කාරණයි ඉගෙන ගන්ට පිිතින මේ ලෝතුරා සම්මා සබුද්ධ ශාසනය පරම අයිතිකරවාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේමයි බුද්ධ වාසනී අයිතිය වෙන කාටවත්ම පැවරෙන්නේ පැවරෙන්නේ නෑ. ලෝතුරා සම්මහා සම්බුද්ධ ශාසනය භාග්‍යොතුන් වහන්සේගේ මයි එහෙමන සම්මා සම්බුද්ධ ශාසනය මුලත් භාග්‍යොතුන් වහන්සේමයි. හොඳට ආරම්භ වෙන ක්ෂය මනාලෙෂ වැඩනම හොඳට අතූපතර විහිදිලා හොඳට ගස් කොළ නැතිවෙලා කඳවලෝ හොඳට ශක්තිමත්වෙලා සියල්ලම හොඳින් වැඩිල තියෙනවා පලින් බරවෙලා අතුම හුඟක් සවිශක්තිමත් විදිහට වැඩල තියෙනවා. සියුදිසාෙන් හමන සුළඟත් යි දිසාාවෙන් වශන වැස්සත් දරාගෙන ඉන්ද තරන් මේ රෘක්ෂය සවශක්තිමත්. සම්මා සම්බුදු පාණන් වහන්සේ වක්ෂය මුල තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සි. ඒමනං සඳහන් කරනවා මේ ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය මුල භාග්‍යතුන් වහන්සේමයි උන්වහන්සේගේ වචනයට පිටිං කිසිම කෙනෙකුට මාර්ගඵල ලබන්්ඩත් බෑ මාර්ගඵල ලැබෙන්න්නේත් නෑ එනඟක හරි විශේෂ කාරණාවක් භාග්‍යතුන් වහන්සේ අමතක කරනට මේශාසනී කිසිම දවෂක ගමනක් යඩ බෑ කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ අමතක කරනයට කිසිම දවසක මාර්ගයක් පලයක් ලබන්ඩවත් බෑ අපේ වචනින් කිව්වොත් සම්මා සම්බුද්ධ ශාසනය හුළගවත් ලබන්ඩ අපට බැරිවිඩ පුළුවන් ඒ භාග්‍යවතුන් වහන්සේ අමතක කරනයට භාග්‍යතුන් වහන්සේගේ වචනය පිටු දකිනයට වෙනදී. එහෙමන සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වචනය අපි පිළිගණ්ඩෝනේ භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේව සෑමම හොතකම අපි මතක තියා ගණ්ඩෝනේ. ආං ඒ නිසා රත්නත්්‍රයේ මුලින්ම වැඩයින්නේ ලෝතුරා සම්මා සම්මා සම්බුදුධපියාණන් වහන්සේමයි මේ ශාසනය ඇතිකරන්නේෙ භාග්‍යතුන් වහන්සේමයි මේ සම්මා සම්බුදධ ශාසනයේ ධර්මය ඇතිකරන්නෙත් භාග්‍යතුන් වහන්සේමයි මේ සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රාවක මහසංගොරුවන ඇතිකරන්නේෙත් සම්මා සම්බුදු පියාණන් වහන්සේමයි උත්තම වෝ නිර්වානය සොයාගන්නෙ භාග්‍යවුතුන් වහන්සේ මයි ඒ උත්තම වූ නිවන් මග අපට දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේමයි අපි කොයි ආකාරයට නිවනට යද ඕදයි නියම කරන්න භාග්‍යතුන් වහන්සේ මයි අපි කොයි්‍යකාරයට මේ ලබල තියෙන මොහොතේ ඉඳල නිවනට යන්ඩ අවශ්‍ය දැයි ඒ මඟ නියම කරන්න භාග්‍යතුන් වහන්සේ මයි එහමන භාග්‍යතුන් වහන්සේ පනෝපු විදිහටමයි අපි මේ ශාසනය ගමනක් යන්ඩ ඕනේ අපිට හිතන විදිහට අපට කැමති අපට නිවන්දකින්න පුළහන්ද. අප හි අප කැමති විදිහට අපිට ඕනෝනවිදිට නිවන්දකිද මේශාසනී බෑ මේශාසන එහෙම සිද්ධ කරන්න බෑ. නමුත් අපට... හෙම සඳහන් කරන්නේ අපිට කොච්චර කෙලෙස් තියනවද කියලා අපි කවුරුත්තාම දන්නේ අපි කවුරුත්තාම දන්නත් නැහැ අපිට කොයි විදිහට මේ තියෙන කෙලෙස් නැති කරගන්ඩ වේද කියන කාරණාවවත් අපි දන්නවාද අප ද අපිට කොච්චර කෙලෙස් තියෙනවද කියනක දන්නෙත්නේ ඒ තියනෙ කෙලෙස් කොහොම නැති කරගන්න ඕනෙදි කියන කරණාවවත් අපි දන්නවාදේ මෝතක් හිතල බලඩ අපිට කොච්චල කෙලෙස් තියනවාද ඒක දන්නෙත් නෑ ඒ තියන කෙෙ කොහොම නැති කරගන්න ඕනෙද කියනකවත් අපි දන්නෙත් නේ අඩුම තරමේ අපි නිවන තියෙන්නේ කොහේද කියල කියලවත් නිවන කොතනද තියෙන්නේ කියන කාරණවවත් අපි දන්නේ නෑ කොයි තරම් කාලයක් අපි සංසාර සාගරයෙන් එතරට පත් වෙන්ඩෙ වෙහෙස වෙන්ඩ අවශ්‍යයේදි කියන කාරනවවත් අපි දන්නේ අපි දන්නේ නෑ එම මේ සියල්ලම දන්නේ සියල්ලම දන්නේ භාගතුන් වහන්සේ විතරමයි එනම් වෙන දන්න කිසිම කෙනෙක් වෙන දන්න කිසිම කෙනෙක් නෑ එහම නං භාග්‍යවතුන් වහන්සේමයි මේ සියල්ලම දන්නේ එහෙම නං අපි හිතුවොත් අපිට හිතෙන වෙලාවට අපට පොළුහන් වෙලාවට අපිට ඕන වෙලාවට අපිට අවශ්‍ය වෙලාවට පහරි කුසල් හරි කරලා නිවන්දකි නොව කියලා අපට තිසරණය ලැබෙන්නේ අපට තිසරණය ලැබෙන්නේ න ඇයි ලැබෙන්නේ නැත්ති අපි හිතනවා අපිට ඕන වෙලාවට අපට පුළුහං වෙලාවට අපට හැකිවෙලාවට පංහරි කුසල්හරි කලා නිවන්දකිනවා කියලා. අපිට ඕන වෙලාවට කරලා අපට ඕන වෙලාවට වඩලා නිවන්දකින්න පුළු හන්නම් එහෙම ක්‍රමයක් භාගතුන් ශේදේශනා කළ තියෙනවද එක අපි හිතන් රනේ එහෙමන යම් කෙනෙක් එහම හිතන වනන් ඒ අයට තිසරණය ලැබෙන්නේ නෑ. ඒ මොකද බුද්ධ ප්‍ර්ඥප්තියට විරුද්ධ නිසා උද අපිට ඕන වෙලාවට කියන්නේ කෙන අපිට ඕන වෙලාවැට කියලා හිතුවොත් එක බුද්ධ ප්‍රඥ්ඥප්තිට විරුද්ධයි. නමුත් අපි හිතවොත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපි සම්පූර්ණයෙන්ම පිළිගන්නවා පෙනන සම්පූර්ණයෙන්ම පිළිගන්නවා කීවහම. මගේ ඕන තරන් මතවාද තියෙන්න පුළුහන් මට හිතිලා මංහරි සහ මේ වැරදිී මේ හරිකල් හිතපු දීවල් මගේ මතවාද අපි ගොඩා කරන්නේ මගේ මතවාද ධර්මය තුළින් තවතාව පෝෂණය කරගෙන ලෝකයේ පුරා පතු්‍රෝණයක එක හරිටි කොයි වගේ ද මුළු රටක් පුරාවටම විසවිහුරණෝ වගේ වැඩ මුළු රටක් පුරාවටම වෛරසයක් පතුරුණෝ වගේ වැඩ මුළු රටක් පුරාවටම උල්කටු උහුරනො වගේ වැඩ ක මගේ මතේ ධර්මීතුලින් කාරණනාරගෙන පෝෂණය කර කර වපුර්ණෝ කියනෙක මම නිවන්ද කළ නෑනී එට මම මේලෝකයේ යතහා ස්වභභාවේ තත්වාකාරයෙන් දන්නේ නැතුවයි මංගහෙම කරන්නේ. ඇයි විසකටු උහුරුනෝගේ වැඩකිවේ. මගේ මතය හරි කියල පිළිගන්න අය ඒගුල්ලු කොහෙටේයන්ද පාරවිවර කරගන්නේ සුගතියෙන් සුගතියටද දුගතියෙන් දුගතියට දේ. ආං එහෙමනං මගේ මතය ධර්මේතුලින් පෝෂණය කර කර මං විනාශයක් කරනවාට වඩා මට කරන්න පුළොහනම් මගේ සියලු මතය අතහැර දාල සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වච්චනයම ඒ මතේම පිළිගන්්ඩ ආං ක ග වටිනවා සම්මා සම්බුදු පයාණන් වහන්සේගේ ශ්‍රාවකක් වින්න්ඩෙ. එමනං සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සහමුලින්ම සම්පූර්ණය ම පිළිගන්නවා. වෙන අන් මතවාදයක් මම පිළිගන්නේ පිළිගන්නනේ. මගේ සියල්ලුම මතවාද මෙච්චර කාලයක් මං හරිගයල හිතාගෙනනිඳපු මතවාද. මෙිච්චර කාලයක් වැරදී කියල හිතාගෙනතිපු මතවාදත්ම සියල්ලමං අතහැරදාලා භාගයවතුන් වහන්සේ දේශනා කොටවදාල ශ්‍රී සද්ධර්මෙන් පිළිගන්නවා අපිට තියෙන සියලූම දැනුම අපි අතහැරදාලා භාගයවතුන් වහන්සේ මයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මයි දන්න කියලා අපි අප පිළිගන්නති මේ කාරණා හුඟක් ගැම්ඹුරු හුගක් ගැඹරු කාරණ භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නාසේක මේ අපට හිතන්න පුළුවන්ද මම දන්නේ නෑ කිසි දෙයක් කියලා කියද අපි හිතෙනවාද ශ්‍රද්ධාවන්තයට ප්‍රඥාවන්තයට එහෙම හිතනට හැමෝටම ඒ හිතෙන්නේ හැමෝට හිතෙන්නේ ඇයි එහෙම හිතන්නේ නැත්ති අපි හුඟක් මාන්නක්කාරයින්නේ මම ඔක්කොම දන්නවා දැනගත යුතු සියලුම දේවල් දන්නවා. මන්තරම් දන්න කෙනෙක් තවනේ යම් කෙනෙක් දෙයක් කරනවනං මගෙන් අහල කරන්න ඕනේ බොද ඇයිඒහිමි හිතන්නේ මම දඩ නිසාකට මන්තරන් දන්න තවනෑ මම ඔක්කොම දෙනගතයුතු සියල්ල දන්නවා මේ විදිරයට හිතනයි කොයි තරම් මානයකින් තරමානින් පිල්ලයි ඉල්ලගහි ඉන්නවද මන්තරන් දන්නගෙනෙක් තවනේ මේ ඉන්න මං වටකරගෙන ඉන්න සියලු පිරිස වටට බැලුවෝතුන් මම තමයි එක මඩුවනෙත්තා ඒ විදිට මානක්කාරගෙන හිතනවා හැබැයි මට පුළුහන්නං භාග්‍යතුන් වහන්සේ දන්නාශයක මම නොදන්නනාශක කියන කාරණාව ජීවිතය හිතන්න මේ සම්මා සම්බුදධ ශාශනයේ තෝතැන්නක් බවට පත්වෙනවා ආංහිම අනතිමානී ගුණයන්ගින් යුක්තයට. අපේ සම්මා සම්බුද්ධ ශාසනයේ සාරිපපුත්්ත මරහතන් වහන්සේ, කොයි තරං අනතිමානනි කොුණි තිබ්බදේ. කොන්නන්්‍ය මාරහතන් වහන්සේ, කොයි තරන් අනතිමානනි ගුණි තිබ්බද, සියල් වසූ ශ්‍රාවකයන් වහන්සේලා පටන් අරගෙන මෙමුළු සම්මා සම්බුද්ධ ශාසනින්. එත්තරට පත් වනාතිය උත්තමයනන් වහන්ශ ළඟ කොයි තරං සත්පුරුෂූ ගුණයන් පිහිටල තිබ්බද ඒ අති උත්තමයණන් වහන්සිරල් ළඟ එච්චර සත්පුරෂු ගුණයන් පහිටලා තියනකොට සියලෝමතිනට යෙලින් සූර්ය මණ්ඩලය වගේ චන්ද්‍ර මණ්ඩලය වගේ බැබලෙන්නේ භාග්‍යතුන් අහශි ඇයිහෙම කියන්නේ ස්වාමීන් වහන්සේල භාග්‍යතුන් වහන්සගේ ශ්‍රාවකයින් වහන්සේලා ඉච්චර බැබැලීමකට පත්වෙනකොටේ භාග්‍යවඋතුන්හසේ කොහෝන බැබැලෙන් ඕනති එක අපි හිතන් ඩුවනියඒ අවස්ථාව සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේට එක්තරා භික්ෂූන් වහන්සේන චෝදනාවක් ගුණ කලා භාග්‍යතුන් වහසේ ඟැටි හිල්ල. සාරිපුත්ත ස්වාමීන් වහසේ ගේ ඇගේ හැප්පිලා මගින් සමවත් ගන්න තුූ ගියා ස්වාමීණී කියලා ාග්‍යතුන් වහසේ දන්නවා කවම දක්වත් සාරිපපුත්තයන් වහන්සේ හම කරන නේ කියල හැබැයි මහ සඟරුවන මෙමැද උන්වහන්සේගේ අනන්ත ගුණ දේශනා කරවන්ද ෝ නිසා භාගතුන් වහසේ සාරිපුත්තස්වාමන් වහන්සේ කැඳනවා කතක ලාහනුව සාරිපුත්ත හැබැයිද මේ කාරණාව කියල සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ හිතනවා භාග්‍යතුන් වහන්සේ මෙහි ඇතනැත්ත ොත දන්නවා මල් ලව්වෙලා මං පිළිබඳවම සඟමැද්දි දේශනා කරවන්ඩෝ නිසයි භාග්‍යතුන් වහන්ශය මෙ විමසන් නිගැල්හ. ඒ නිසා සඳහන්කරනව ස්වාමීණී මම හරියට ජලේ වගේ අපිරිසුදුු දේවලුත් හෝදනවා පිරිසුසු දේවලුත් හෝදනවා. අපරිස තැන්ගොලටත් ගලනවා පිරිසුතු තැවොටත් ගලනවා ගේ හිතත් හරියට ස්වාමීනයේ ජ ගාගෙන යන ජලී වගේ සබ්‍රහ්ම චාරීන් වහන්සේ නමකගේ ඇගේ හැප්පුුණ හම සමාව ගන්න නැත්තව යන්න ස්වාමීනයේසිහිය නැති කෙනෙක් මයි භාගයතුන් වහන්සේ මංහරියට මේ මහපොලොෝ වගේ මේ මහපොලොවේ හොඳ දේවු උද්ධානවා නරක දේවු ුද්ධනවා මහපොෝට කුණුවෙච්චෙල්ලේ සැර්ව අසූචි මළමූත්‍රආධියත්්ධානවා. ඒව දානකොට අමුතුුවෙන් තරහක් මේ මහපොලෝට කාත්තෙක්වත්න්නේ. හොඳ දේවල් දෙැම කියලලා අමුතුුවෙන් අහංකාරකමකුත් මේ මහපොලෝට නෑ. ස්වාමීණී භාග්‍ය තුන්නාහශි මමත් හරියට මේ මහපොලො වගේ. ස්වාමිනිින් මම හරියට ගින්න වගේ ගින්නට හොඳ දේවු දදාානවා රකදවලු දනවා හොඳ දේවල් දැම්ම කියලා මුත්වෙන් අහන් කාර්කමක්නේ නරකදේවල් දැම්ම කියලා සෙම සොටු මලමෝත්‍රදී දේවළුත් අසූචයාදී දවලුත් දැම්ම කියල තරහකුත් ගින්නට මේ කාතික් වත්නේ මමස්වාමිනි හරියට ආංගෙවදී එහෙම කරුණු පැහැදිලි කරලා උන් වහන්සේගේ න්‍යහතමානිකම පිළිබඳු ාග්‍යතුන් වහංශේෂ රදශන කළ සඳන්ක නම භික්ෂුවට දරාගණ්ඩ බැරෝගිය මම හිංසා කළේ බොරුවට නිකරුණේ නිග්‍රහ කළේ භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුදු පයාණන් වහන්සේගේ ලයමණඩලේ උපන් මහශාවකයන් වහසේ නමකරනේද කෙල්ල. වහන්සේ වව්ලන්ට පටන් ගන්නවා. පෘථක්ජන භික්‍ෂූන් වහන්සේල සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ සිංහනාද යාගි දලා. අඳන්න පටන් ගන්නවා මෙෙම භික්‍ෂුව නින්දා කළහි මෙච්චර ගුණකඳකින් යුක්තය ඇති උත්තමයණන් වහන්සේ නම්ට නේද කියලහ. රහතන් වහන්සේ ධර්ම සංවේග පහ කරන්න පටන් ගන්නවා කළ සඳහන් කරනවා. භාගජ වශය මතක් කරනවා සාරපපුත්තය ඔබ සමාව නොදුරනොත්ත එහෙම භික්‍ෂෝ කරපු වැැරදටේ එස පැිලයි මැල්ල ටෙන්නේ කියලා හත්කඩකට පෙළි මැරෙන්න්නේ කියලඉනිසා සමාවදෙන්න්න කිව්වා එඒ අති උත්තමයණන් වහන්සේ කොයි තරම් ගුණවන්තයිද සමාවදෙනවා මේ සම්මා සම්බුති ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගෙන් පස්සේ තතාගතයන් වහන්සේෙන් දක්ුණු ශ්‍රීහස්තේ පත්තෙන් වැඩින්දිි පුවති උත්මයන් වහ කොයි තර මානයක් තේන් නි. කිසිදු මාන්‍ය තිබබෙන. එමන මාන්‍යයේ තියනට මේශස්සනය ගමනක් කැන්නත්දැ. මානේ නැතිකරරි ගණ්ඩුවන්. එහෙමන ඒකයි සඳහන් කරන්නේ මිච්චර කාලයක් මේ ලෝකෙම මොනුවව ඉගෙනගත්තද සියලුම දැනම අතාරින්්ඩෝන. සියල්ලුම දේවල් අතාරින්ඩෝනේ මං ඉගෙනගත්තේ කිසිම දෙයක් මගේ නිවනට මගේ නිියවනට උපකාර වුණ ේනෑ ආහිමනන් අපි මේ උතුම්මූ සම්මා සම්බුදු පයණන් වහන්සේ ම පිළිගන්නවා උතුම් සම්මා සබුදු පාණන් වහන්සේ ඒ කාන්තින් සම්මා සම්බෝධය ලබා ගත්තමයි කියලා යම් කෙනෙක් පිළිගන්න වනං උන්වහන්සේ දේශනා කළ සියලෝමදේ පරම්ම සත්‍යයි පරම සත්්‍යය කියල පිළිගන්නවනං තතාගත සම්මා සම්බුදු පයාණන් වහන්සේගේ ශ්‍රාවක මහසඟුරුණ පිළිගන්නවනං ආ ඒෙන ෞද්ධයක් බවට පත්තිනවා මේ කියන්නේ රත්නත්්‍රයේ පිළිියරගන්න වනං එකෙන බෞද්ධෙක් බෞට පත්තිවා රත්නත්ත්‍රයේ පිළිගන්ඩ ඕනෙ මයි ැයි රත්නත්ත්‍රය පිළිගන්නකොට තමන්මිච්චර කාලයක් දරපු මතවාද මිත්‍යාජුෂ්ටිය මිසිියල්ල මතාහරින්දෝනින්. අපි හිතෙනවන මංඉඳපු මතෙත් එක්ක මට බෞද්ධෙක් වට පුළකන්ද. කවදක්වත් බෞද්ධෙක් වන්න බෑ. තමන් කොයිවෙලා වෙහරි වැරදීද කියන කාරණාව ධර්මයතුළින් නිශ්මතෝනොත් හැම වෙලේම නිහතුමානි වෙලා ධර්මය සඳහ වෙන කාරණාව පිළිරගෙන? වැරදිීමයි කියන කාරනාව හිතන්ඩත් තෝනි. අපි මොක දෙකරන්නේ. මංවැරදිනේ මංහරි ඒකයි මුලින් සඳහන් කළේ මහලුක මානීකින් අප පෙටලයින්නවා. මානය තියනයට බුද්ධ ශාසනය කිසිම දවශක තෝතැන්නක් බවට නම් පත්වෙන්නේ පත්වන්නේ නෑ. එමන සම්මා සම්බුද්ධ ශාසනය ගමන් කරන අපි හැමෝම මොලින්ම සාතෘූන් වහන්සේ පිළිග්ඩ ඕනේ. භාග්‍යවතුන් වහන්සේ පිළිග්ඩෝනි සියලූම මතවාද දැනුම අතහැරලා මිච්චර කාලයක් මන්දරාපු සියලු මතවාද දැනු මතහරල භාග්‍යතුන් වහන්සේගේ වච්චනයම පිළිගණ්ඩෝනේ මම වැරදි භාග්‍යතුන් වහන්සේ හරි. මම දන් නිනේ භාග්‍යයතුන් වහන්සේ දන්නවා ආංම ආගෙම අපි හිතන්ඩේ එහම හිතමින් භාග්‍යතුන් වහන්සේගේ සම්මා සබුද්ධත්තය පිළියරගෙන ඒ වච්චනය පිළියරගෙන සම්මා සම්බුධ දේශනාව පිළියර ගත්තාම තතාගත ශ්‍රාවකයන් වහන්සේ පිළියර ගත්තාම අපි තිෙසරණ සහිත පුද්ගලිම් බවට පත්වන තිසරනයේ පිළිගත්ත බවට පත්වෙනවා ර පිළිගත්ත සියලු දෙනා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෝ බවට ශ්‍රාවිකවම් බවට නත තිබ්බ පත්වෙනවා. පිළිතුන අපි ඉතාමත් අති දිහිරික කාලයක් මේ සංසාහර සාාගරයේ සැරිසැරුවා මේ සංසාර සාගරය අපි ඇවිද්ද මෙච්චර කාලයක් ඇවිදල මෙච්චර කාලයක් සැරිසරල මොනෝද අපිට කියලපි කරගත්ති. සසර ඇවිදිනකොට වැඩිපුරම හිටියේ කොහිද නෙරයන් වලන නිරේ හරියට ගෙදර වගේ. ඒයි ගෙදර කියන්නේ උදේට වැඩවිර වෙලා යන්න ගෙදරට. උදේඉන්දර රෑවෙනකං වැඩ කරල යන්නේ ගෙදරට ඉදාගණ්ඩ විවේක ගණ්ඩ පාශුවෙන් ඉන්ද දුවන්නේ ගෙදරට. ඔබේ දරුවෝ ඔබ බිරිද ඔබේ ස්වාමිය ඔබේ අම්මතාත් මේගොල් ඔක්කෝමත්තින්නේ ගෙදරට අනිත් හැම තැනකටම වඩා ගෙදර අපිට ලොකු සැනසීම උදාපත් කරනවා කියනිසා අපි හැමෝම ගෙදර යනවා හැම වෙලේකම අපි ගෙදර යන්ඩ හිතනවා සියලම වැඩ රාජකාරිය අත හැල අදාපුදවසර ගෙදරන් අප උුග හරි කැමති අතරෙන් පතරෙක් නිමාඩුවක් දැවුණහම ඒ නිමාඩුවටත් අපි කෙදරන්න හොග කැමැති එ ගෙදර තමයි අපි හැමෝගම මෝලික තැන ගෙදර යන්න අපි හැමෝම හරි කැමති කෙදර ඉන්ඩ අපිහැමෝම කැමති ගෙදර අපට දිව්‍යලෝක වගේ ගෙදර එහනම් නිරේහරයට ගෙදර වගේ කෙලකිවේ අපි හැමෝම මේ සංසාරයේ වැඩි මනත්ම වැඩි මනත්ම හිටියේ නිරෙයි එ අපි මෙතෙන්ට ගෙනල්ල දැම්මි ලෝතුරා සම්මා සම්බුදු පියයණන් වහන්සේ ඒ අතියුත්තමයන් වහන්සේම තමයි අප මෙතන්ට ඉකරගෙනාවේ මෙච්චර කාලයක් නිරාදුක් පින්ද ඇති මේ නිරෙෙන් මිදිලා සංසාාරෙන් එතර වෙඩ තරගට පිනක්තියනවා කියලා ම පුුණ්්‍යවන්ති භාග්‍යවන්තිය ඔයගොල්ලු කියලා අපට කියල දුන්නේ අපට ඒත්තු ගැනුවේ එ මහසත් පුරුෂයණන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනන්තදුක් වේදනා විඳවිධම මේ ශසරය අප හිටිය ඇයි එච්චර කාලයක් එහෙම මේ සංසාරය අපි හිටියඒ හිටිය වෙන මොකක්වත් නිසා නෙවෙයි භාග්‍යෝතුන් වහන්සේ ටාකීකරුණ නිසා භාග්‍යෝතුන් වහන්සේ මෙච්චර කාලයක් දේශන කරපු දේ අපි පිිගති පිළිගත්තේ නැති නිසා. මීට කලින් ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසන කොයි තරම් පාලවෙඩ ඇත්ද. ඒ සියලු ශාසන කාලයන්නේ අපි කවුරු වෙලාහරි අපි ඉපදිලා යිඩ ඇත්ති. හැබැ අප පිළිගත් අදේ භාග්‍යතුන් වහන්ස ලකි වචින ලිගත්තනන් අද මෙතන අපි නැති විඩ තිබුණා. හැබැයි තාම අපි ඉන්නවා. ඇයි අප ඉන්නේ එපද ඉපද මැරිමැරී අනන්ත දුක් විඳවිදේ අපි මේ ශශරය ඉන්නවා. එයි ඉන්නේ සසර දුකයි කියලා මේ සසර භයානකයි කියලා නිරයන් තියනවා කියලා. අපි කරන කියන දේවල්ලෝට අනු ඊළඟ ජීවිතය තීරණ වෙනවා කියලා කර්ම කර්මය හුඟක් භයානකයි කියලා. ජාති ජරාව්‍යයාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමන සෝ පායාසයන් වට අපි පත්වෙනවා කියල කරුණු පැහැදිලි කරපු අති උත්තමයණන් වහන්සේලාගේ වචනය අප පිළිගත්ත නහ. අපි කියන්න ඇති ඕව කවුද පිළිගන්නේ. ඕක නෙමෙයි සත්‍ය වචනේ ඕ ඔයයි කියන තරම් වෙන්්ඩ පුළුවන්ද. ආංගම පිදාහන්න ඇති තරකත් ඕන තර අපි කරන්න ඇති ඕඔවහොම වඩ පුළුවන්ද ඔය කියන තර ඕ කොහොමනං කොහොම වඩ බැරිද. අපි එහෙම ඒකාලවල්ලත් අද වගේම අපි හිතන් ඇති. දුකර ලෝතරා භාග්‍යතුන් වහන්සේගේ වච්චනය පිළිගත්තය අපි පිළිගත්ත නැති නිසා කොයි තරන් සම්මා සම්බුද ශාසන අපට මගහරුනදේ හැබ අදදේ අදදත් භාග්‍යෝතුන් වහන්සේ පහළ වෙලා අපි දිහ බලන් ඉන්නවා. අපිව සංසාරසාගරින් එතරට පත් කරව කරව. අඩ්ඩුම තර්මයේ මෙච්චර කාලයක් අකි කරුවුණා හැබයි ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ සංසාරසාගරින් ඉතතිර යන්න මහනන කියලා ඒ අතිවත්තුම යණන් වහන්සේ දේශනා කරනකට ඒ වචිනැත්ස කරන ඕනතරන්ඉන්න. පිළිගන්නේ නැතිය ඕනතරන් ගන්නවා එම අපි එහමන අප පිළිගත්තද මේ ජීවිතී දවත් පිළිගත් තන කොයි තර අපි වාසනාවන්තයිද උන්වහන්සේගේ වචනය පිළිනොගෙන නකේරුණය කොයි තර කොයිතර අඥානවන්තයිද කියන කාරණාව අපට දැ මේ ජීවිචිය හොින් වැටේ නෝ මනාව එහමන සඳහන් කරනවා උන්වහන්සේලා කීවදී අහපු නැති නිසා අපිට සරණක් පිහිටක් ආරක්ෂාවක් මේ සංසාරය කොතනකි දිවල් ලැවලිනේ එහෙම නං අපට පිහිට සරණ ආරක්ෂාව ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනය පිළිපදිනකොට අහන්ඩ කන්දක යොමුකොරපු දවසය හිඳලා භාග්‍යතුන් වහන්සේගේ පිහිට සරණ ආරක්ෂාව අපට ලැබෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වචනය අහන්න කන්දක යොමු කරපු දවස ඉදල. ඒ අහන ධර්මය සම්පූර්ණයෙන් මතකතියාගන්න උත්සාහ කරපු දවස ඉදලා. ඒ මතක තබාගත් ධර්මය වචන උච්චාරණය කරඩ වන උච්චාරණය කරඩ පටන්ගත්ත දවස ඉදලා. උච්චාරණය කරඩේ රුදු පුහුණු වෙඩ තේරණය කරපු දවශ ඉදලා. ඒ හැම වචනයක් වචනයක් නෑර තේරුම දැනගඩ අපි උත්සාහ කරපු දවශ ඉන්දලා. ඒ සෑම වචනයක්ම නුවනින් වනිවිද දකිින් අප උත්සාහ කරපු දවශය ඉන්දලා අපට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාාවක්‍යව වෙඩ පුළුව භාගයතුන් වහන්සේගේ පිහිට සරණ ආර්ක්ෂවල බාගණඩ පුළුවන් එහමනම් අන්න එදාට අපි මේ සම්මා සම්බුදධ ශාසනයේ ශ්‍රාවකය වුනා වගේම නිවනට යන මාර්ගයේ වඩන් අපි පටන්ගන්නවා එතකං අපි යන තැනවත් අපි දන්නේනේ එතකං අපි යන තැනමත් අපි දන්නි නෑ යන මාර්ගයවත් දන්නේනේ. කොහොමදමක වඩන් ඩෝනි කීනකවත් අපි දන්නේ මේ ශාසනය අනුපූර්පති පදවවත් අපි දන්නේ අපි දන්නේ. එෙමනං භාග්‍යවතුන් වහන්සේගේ වච්චනය අහන්ඩ කන්දක යොමු කරන්න ෝනි ඒ අහන ධර්මය මතක තබාගණඩ උත්සහ කරන්න ඕනි මතක තබා ගත් ධර්මයේ වචනින් උච්චාරණය කරලා කියන්ඩ සාකච්ඡා කරන්න පුරුදුපුුණු වෙඩ ඕනි ඒ හැම වචනයක් වචනයක් නෑරම තේරුම දෙනගණ්ඩ අපි උත්සහ කරන්න ඕනි ඒ ර වචන වචනයක් නෑරම නුවනින් වනිවිජ දකිින්ඩ උත්සහ කරඩ ඕනේ අන්න ඉදාට අපි මේ ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රාවක්‍ය වුනාවක්ගේම නිෙවනට යන මාර්ගයේ වඩන්ඩ පටන් ගන්නවා. යම් කෙනෙකුට හිතෙන්ඩ පුළුවන් අපිට අවශ්‍ය කරන හෑම දෙයක්ම සියල්ලම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා දේශනා කරල නෑ ඒ නිසා පිටට අට්ට කතාව අමතරව අපිත් දේවල් අලුතිෙන් හොයා ගණ්ඩුවනේ අලුතන් දේවල් අප සොයා ගණ්ඩුවන් කින්කුට හමිහිතෙන්ද ඒහිතෙන් පුුව අපි තලුතෙන් දේවල් හොයා ගඩුවන පටකටිකතාවට අමතරව. ඔද අපිට ආවශ්‍ය කරන හැම්ම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරල නෑ කෙනකට හමහිතෙන්නේ ඒමහිතෙන්ද පුළුවන්. අන්න ඒ ප්‍රකාශයේ භාග්‍යවතුන් වහන්සේට සිද්ධ කරන ලොක්කුමලොකු නින්දාවක් විදිහයට සල් කනවා. මකද භාග්‍යවතුන් වහන්සේ අපිට අවශ්‍ය කරන සියල්ලම අපි ගැන දැනගෙන හඳුනගෙන. ගුරු මුෂ්ටි තබාගන්න නැතිවේ. ආචාර්ය මුස්්ටිියක් තබාගන්න නැතිවේ. හංගගන්න නැතිවේ අපට අවශ්‍ය කරන හෑම කාර නාවක්කුම. දේශනා කරලායි තියෙනෙ පිටකේ ස හට්ට කතල් පෙලි එමනං ඒකයි සඳහන් කරන්නේ භාග්‍යවත් සම්මා සබුදු පයණන් වහන්සේ අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම දේශනා කලා නැහැ කියල කෙනෙක් හිතනවනන් ඒ තර ඒ තරන් නින්දාවක් මේලෝක ෙතවත් නෑ භාග්‍යජනා සිටි කරන්නේ. එමනං ඒ අති උත්තමයණන් වහන්සේ ආචර මොස්්ටියක් ගුරුමෂ්ටියක් තිය ගන්න ඇතුව අපිට අවශ්‍ය කරන සියල්ලම දේශනා කරලා දේශනා කරලායි තියෙන්නේ එහම ඒ දේශනා කරල තියෙන සියල්ලම කොහිද තියෙන්නේ පිටකේ අට්ටකතාව තමයි තියෙන්නේ පිටකේ සහ අට්ටකතාව එසකට අට්ටකතාවට හරියට අද පහර බොහෝ පිරිසක් ගහන ඇයි පාරගන්නේ ඒගොල්ලුන්ගේ බලාපොරොත්තු ඒගොල්ලුන්ගේ බලාපොරොත්තු මල් පළගන්න ගණඩය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට දාල ශ්‍රීෂ සද්ධර්මය පෙළේ විග්‍රහාවනකොට ඒ සියලු කාරණ තව තවත් විග්‍රහ කල තියනෙන අටකතාවේ. එතකට ධර්ම විකෘතික පිරිසට ලොකු පහසුවක් ලැබෙනවා අට්ටකතාව පිළිගත්තෙන ඇති වුණහම අට්ට කතාවට පහ ගහපුහාම ො බොහොම පුංචි කොටසක් ඉතිරි වෙන්නේ ඉකට ඒ ගොල්ලුන්ට ඕන ඕන කරන කාරණ ඉස්මතු කරනෙන ඒගොල්ලුට අවශි කන කරන හදා ගන්න පුලුවන් ඒගොල්ලොවත් දන්නේ ඒගොල්ලො කරන දේ තියනෙ බරපතල උදාහරණයක් සඳහන් කළොත් හොඳින් වැඩනු ගහක්නම් පිටකේ මේ අට්ටකතාව ඒ ගහේම තියෙන අරටෝ වගේ එතිකොට මේ දෙකම අපටම දෙකම අපට ඕනේ භාග්‍යතුන් වහන්සේ මනාලෙස කියයාදුන් ශ්‍රී සද්ධර්මය කෙනෙකොට හිතෙන්න පුළුවන් අද එතකට හරියට නැද්ද හගත් දෙනකොට ඇතිවෙන ප්‍රශ්නය අද හරියට තියෙනවා ශාශසනයේ ඒ විදිහිටම තියෙනවා ප්‍රශ්නි තියන්නේ ශාසනය ඒ විදිහට ම අපි ඉගෙනගන්නවද පිළිගන්නවද තේරුම් කරගන්නවද තෝරල බේරලා නිවැරදි පරිියප්ති අරගන්නවද. ආගි කියන කාරණාව මත. අපි හැම මොහොතකම නිවැරදි පර්‍යාප්තිය තෝරගණ්ඩ උත්සාහ කරන්් ඕනේ වෙරවෑයන් වඩඩ ඕනේ පිටකේ සහ අට්ට කතාව ම පිළිගණ්ඩ ඕනි. එවගේම සම්මා සම්බුදු ප්‍රාණන් වහන්සේක මේ අති උත්තම දේශනාව ලේවිලා තියෙන්නේ. එතකට පාලිභාෂාවෙන්. එකට පාලිභාෂාවෙන් ලේවිලා තියෙනවන්නන් හුඟත් දෙනෙක් පාලි යාමතක කරනවා. අපට පේනවා. පාලි භාෂආමත කරලා අපට මේ ශාසනය කිසිම දවසක ගෙනගණ්ඩ ගෙනගණ්ඩ බෑ. පාලිභාෂාව අවශ්‍යමයි පාලිභාෂාව ඕන මයි. ධර්මශ්‍රවනය කළු සිංහලින් ධර්මශ්‍රවණය කරනට වඩා ලොකු වෙන ශක්තියනව පාලියෙන් ධර්මශ්‍රවණය කිරීමේ. පාලිභාෂ කිසිම දවසක අපට අමත කර අමත කරන්න බැහැ. එවගේම මේ ලෝකී තියනෙ අති උත්තරීතරම භෂ භාෂාවක් තමයි පාලි භාෂාව කියන්නේ. ඇයි බලන්ඩුමිලෝකකි කොයි තරම් භාෂ තියනවාද ඒ සියලු භාෂාවන්න තර රා දේශ මෝහ ඇතිකරවන මචනවයි තියෙන්නේ. හැබැයි පාලි භාෂාව තුළේ කිසිම දවසක කෙනෙකුගේ රාගයක් ඇවිීමක් දේශයක් ඇවි මෝහයක් ඇවිීම නෑ. එමන බලන්න ඒ භාෂාව පවා කොයි තරන් උත්ත්‍රීතරයිඇද කියලා. ඒකයි සඳහන් කළේ පාලි භාෂාවමත කරඩපට බෑ පාලිම්මයි පෙටකයටට කතාවලේ වෙලා තියෙන්නේ. පාලිභාෂාවම තමයි පාලි ාෂාවෙන්ම තමයි පසෙ කාලයේදී සිංහල භාෂාවත් හැදිල තියෙන්නේ සංස්කෘත භාෂාවත් මිශ්‍ර වෙලා. පිනතුන මේ පාලිභාෂාව යම් ජාතියකට යම් පිරිසකට හරියටම නිවරදිෙක් කියවන්ඩ උච්චාරණය කරන්න පුළුවහන්නන්, කේවන්ඩ පුළුවහන්නන් උච්චාරණය කරන්න පුළහන්නන්. ඉන් පල්ලවෙනිම ජාතිය එන් පලවෙනිම තැනෙන්නේ අපි. හුදටම මතක තිය ගන්නඩ ඕන කරන විශේෂ කාරණාව අපිට වඩා පාලි භාෂාව හොරු වෙන රට වෙන ජාතියක් මෙලෝක තවනේ අපිට වඩා හුරු එම නම් කාටහරි හිතෙන වනං පාලිභාෂාව අපිට හරි අමාරුයි ඉගෙන ගන්න අමාරුයි උච්චාරණය කරන්න පහසුයි එහෙම කියල හිතෙනවනම් අපිට වඩා මේ ලෝකේ ඉන්න අනි සියලෝම දෙනාට අමාරු අපට එහෙම හිතෙනවනම් අපිට වඩාමේ ලෝකඉන්න අනිත්තයට පාලිභාෂාව අපිට වඩා අමාරුයි එනම් අපිම තමයි හැම වෙලෝේම මිලෝකයේ පළමුතැන ඉන්නේ පාලිභාෂාව කියවන්ඩ නිවැරදිීව උච්චාරණය කරන්න පුළුවන් ජාතියක් විදිට එමනම් පාලියම්මයිහි තියෙන්නේ ඒ කාරණ අරගෙන ධර්මකාරණ අපි සාකච්ඡා කර්ඩ ඕනේ එහෙම නං සඳහන් කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අපි පිටකේ සහ අට්ටකතාවට අනුවම ඉගෙනගෙන සාකච්ඡා කරඩ ඕනේ ඒම නං පාලිය මුලින් කියවල අහල දෙනගෙන ඊට පස්සේ මතකත බාගෙන පාලිය මුලින් කියවලා ඊට පස්සේ අසා දැනගෙන ඊට පස්සේ මතක තබාගෙන වචචනය උච්චාරණය කරන්න පුරුදු වෙන්්ඩ ඕනේ. පාලියමුලින් කියවල අහල දැනගෙන මතක තබාගෙන වචනයෙන් උච්චාරණය කරඩ පුරුදු පහුණු වඩ ඕනි. ඉන් පසුව වච්චනයෙන් වචචනය අර්ථයේ දෙනගණ්ඩ ඕන ඉන් පසු වචනයෙන්න අර්ථය දැනගඩ අර්ථී දන ගන්ඩෝනය ඉන් පසුව ඉන් පසුව නෝන වඩන්ඩ නෝනවඩන්ඩ විහිසින් දෝය. එමනන් අදෙට ධර්ම දේශනාවට ලැබිල තියෙන කාලේ නිමාවට පත්තිවෙලා තියෙන නිසා පළවෙනි ධර්මදේශනාව අදට අපි නිමාවට පත් කරමු මේ කාරණා සියල්ලම මුලින් අපි දැනගන්න මුලින් හල ඊළඟට මතකතබාගෙන ඒළඟට වචනෙන් චාරණය කරන්න පුරුදු පහනො වෙලා ඊට පසුව වච්චනවල අර්ථ දැනගෙන ඉන් පසුව නඕන වඩන්ඩ හහිසන්ඩුව. මේ විදිහයට සම්මා සම්බුද්ධ ශාසනය අපි ඉගෙන ගණ්ඩෝනේ. සම්මා සම්බුද්ධ ශාසනයයි පියවරෙන් පෙවර ඉගෙනගෙන ශසරින් එතරයන්ඩ වෙහස වඩෝන. ඒ විදියට තමයි මිච්චර කාලයක් මේ ශසරේතරට පත්ව වන හැමෝමිතට පත්වුණ. එමනක් ඔබ සියලෝම දෙනාන්ටේ. මේ විදිහට ගුණඕන වඩමින් භාග්‍යවතුන් වහන්සේ හැ මොහොතකම මුදුන්මල් කඩවගේ මුදිලින් ත භාගෙන රත්තත්තරයම හිස්මත තභාගෙන සංසාරසාාගරෙන් ඉතරයන්න වෙරවයන් වඩන්ඩෝනි රත්නත්තරේ හැරවෙන පිහිටක් මටනෑ. භාග්‍යවතුන් වහන්සේමං පිළිගන්නවා මට ඕනෝන වෙලාට මන්්‍ය වන්දකින්ඩ වේශන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනාකරපු විදිහට මං ජීවිත පරිත්්‍යාගින් හසිුහ. එහෙම හිතලා ාග්‍යවුතුන් වහන්සේ දේශනා කරපු විදිටම වෙරවෑයන් වඩන්ඩුවෝනි එහෙම වෙරවෑයන් වඩමින් සංසාර්ශාගරයෙන් ඉතරයන්ඩ ඔවශියලුම දෙනාට මේ උත්තුම් වූ සද්ධර්මශ්‍ර වනය මහත් වූ උපකාරයක් වීවා කියල පර්තනාවන් ශසිද්ධි කරනවා. අද මේ උත්තුම් වූ සද්ධර්ම දේශනාමාලාවේ පළමුුවනි දායකත්වයේ ලබා දෙන පිවොත් පිරිස රෝහිණී වෛද්‍යර පින්න්නොත් මහත්මිය රත්න සීලී වෛ්‍ය සේකර පින්නත් මහත්මිය බැද්දේ ගෙවත්ත ආනන්ද මාවත කිතුලම් පිටිය ගාල්ල ප්‍රදේශේෂිට මේ උතුම් වූ දේශනාව සඳහා මහත් වූ දායකත්්‍රය ලබා දෙනු ලැබනවා. මේ පින්නත් පිරිසේ උතුම් වූ වරමුණ අප දෙපාර්ශවීම මිය පරලෝගිය සියලු දෙමෝපියන් නැත්තුළු ඥාති හිතමිත්‍රාදීන්ට සුගතිය හා නිවන් ප්‍රාර්ථනා කිරීමත්. අපොත්තී වදාළ බෞද්ධයා මාධ ජාලයේ නිර්මාතරුවර අවසරයි පරමපෝජනීයේ බෝධිසත්ව ගුණෝපේත දරනාගම කුසුර දම්ම මහාස්වාමින් වහන්සේට බුදුබව පාර්ථනා කරමින් පුඥාණ මෝදනා කිරීමත් සුජීවත්ව සිටින ටයිටස් වෛද්‍යසර ජනක වෛදිසකර වාසුකි ජයිතිලක පංකජ මානස්ස වෛදිසේකර යන සියලූම දෙනටමත් පවුලේ හෑමදිනාටම සියලම ාති හිතමිත්‍රාදන්ටත් නදු නිරෝගි චිරජීවනය උදා පත්වීවා කෙලපින් අනුම් මෝදනාවන් සිද්ධ කරෙමින් ගෞරවනිිය දේශකයනන් වහන්සේටද බෞද්ධය අමාධ්‍ය ජාලය අධ්‍යක්ෂක අවසරයි බොරලදී වජරඥාන මහස්වාමීන් වහන්සේ ඇතුළු රෝපවාහිනී ගුවන්න්නුජලි කාර මන්දලේටද නොදු නිරෝගිචිරජීවනය ොදා පත්වීවා කෙලා ශිරවාද කරනවා සදධර්ම ශ්‍රණනී කරන ලංකාවාසී ලෝකවාසිී සියලෝම් දිනාට සංසාරසාගරයෙන් එතරයන්ඩ මේ යෝතුම්ම වූ දේශනාව උපකාරයක් වේවා කියල විශේෂ වශයෙන් පාර්ථනා කරනවා පින් අනමෝදන්ටල සියලෝම ඥාතිවරගයායට පින් අනමෝදන් වේවා ප්‍රත්නත්‍රාශිර්වාදේ ප්‍රාර්ථනා කළ හැමදිනාට රත්නත්‍රියයාාශිරවාදය අත්පත්වේවා ගෞරෝණිය දේශකයනන් වහන් ශෙඩද පින් පමණුවවා හ අනු ෝදංන් කළ සියලෝම පින්දහම්, පැවිදි භූමිට පත් කෙල ගුරු දෙගරන්ටත් දර් මාර්ගගේ කිය අදුන් අවසරයි පෝජනීයේ කෝරලයාගම සරණිතිස්සමගේ පින්නිතුන් වහන්සේ ඇතුළු. ධර්මී කියාදන සියලු ගුරෝරයානන් වහන් ශෙලාෑටද මේ සියලෝම් පින් අනු මෝදං වීවා කියෙල ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. සද්ධම්මං අති දුර්ලබං යන දේශනාව මෙතුවක් කාලයක් සිද්ධ කළේ අති පූජනී අවසරයි. පිටිගලගුණරතන මහා ස්වාමීන් වහන්සේටත් මේ සියලුපින් අනුමෝදං වීවා කියල ප්‍රාර්ථනාවන් සිද්ධි කරනවා සියලෝම ප්‍රාර්ථනාවන් එලසම සම්පූරණ වීවා ඉතාම ඉක්ම භවයක ඉතාමත් මේ කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර් ධර්මාව බෝධයෙන් සැන සියමදසාම මේ මහත් වූ ධර්මදාන මේ කුසල කර්මය ෝබට මට පාරමී ධර්මයෙන් බෞටම පත්වීවා කියල ප්‍රාර්ථනා කරනවා ආකා සට්ටහාච්చබුම්මට්ටහා දේවානාගා මහිදිකා පු්ඥන්තංගනු මෝදිත්වා චිරන්රක්කන්තුළෝකසාසනංතිී දේවූ වසතුකා ලීනේ සත්සේ සම්පත්ති හූතුచ පේතෝ බෞතුළ කෝච්చ රාජා බවතු දම්මික